gün sitinam sitin bendenam sina sinne den andanne paden langin sitinam sitin bendenam sina sinne den sina sinne den anne hemai ap oba samaga ape jeevit wenne anne hemai සතුට ගෙනෙන තැන තමයි තියෙන්නේ ටෝක් විත් බන්දු 11 සිට 12 වෙනකම් බොහොම කෙටි කාලයක් බවට අදපත් වෙලා ඒක බොහොම ලොකු කාලයක් වගේ දැනුනේ නම් දැන් බොහොම කෙටි කාලයක් ඒක ඒ සුළු කාලේ වාසනාවන්ත ඒ අවස්ථාව රකබලා ගැනීම ඔබලට බාරයි මට බාරයි එහෙමනම් මේ රටේ ලෝකේ ජනතාවට වාසනාවන්ත නිරෝගී සම්පන්නිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ අහිංසක වැඩසටහන ආරම්භ කිරීමට යන්නේ හෙළ සිංහල සිනමාවේ කලාවේ වේදිකාවේ ටෙලි නාට්‍ය මේ හැම තැනම මේ රටේ නම රැක බලාගත් පියෙක්ගේ පුතෙක් මුලින්ම ආරාධනා කරන්නේ අපට ලොකු කලා ආදරයක් කරපු වාසනාවන්ත පවුලක දරුවෙක් කලාවටම උරුම වෙච්ච දරුවෙක් ටොක් විත් බන්දු වැඩසටහනට අද ආරාධනා කරන්න හිතුනේ අසංග පෙරේරා රංගන ශිල්පියාට මේ අඩුව පුරවන්න මා බලාපොරොත්තු වෙන්නේ කවුද? එයත් කලාවට උරුමකම් කරපු සහජ කුසලතාවය තමාගෙම කියලා හදාගත්ත අහිංසක ගමනක් ආ යුග ගණනාවක වේදිකාවේ තරංග වැදිලා 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 රසික රුචිකත්වයේ කොතනද කිය හොය හොයා ඉන්න ගමන් මුළු ලෝකෙටම කලාවේ ඉන්න ශ්‍රී ලංකියන්ට මේ නාමය ස්ථාපිත වුණා එහෙමනම් ඒ ස්ථීරත්වය ලැබීම වාසනාවක් කරගත් වේදිකාව සිනමාවට නාට්‍ය ජයගත් මගේ මිත්‍ර නන්දන හෙට්ටිආරච්චි ජයි මේ ඇත්තටම මේ ඔබ දෙපළම අසංගයි නන්දනයි මේ ආරාධනාව පිළි අරගෙන ටෝක් විත් බන්දු වැඩසටහන වෙනුවෙන් පැමිණීම ශාල ගෞරවයක් අපිට මොකද ඒක ලබා ගැනීමටත් වාසනාවක් තිබ්බා ඔබ දෙපළට ඉතින් ඒ දෙක තුනම එක තමයි මේ මේ පුටු සැටිය බාර වෙන්නේ අනිවාර්යයෙන් ඉහළ පහළ ભેදයක් නැති පුටු සැට්ටයක් හොඳ පුටු සැට්ටයක් මම හිතන්නේ බාඩු වුණාට පස්සේ දැවුණා ඒක සනීපයක් දැනෙනවා ඔපෝල් දැනෙනවා ඉතින් අපිට මොනව කරන්නත් පයයි තියෙන්නේ එහෙමයි ඉතින් ඊටාම කෙටි වෙලා තියෙනවා අපි දන්නේ නැතුව ඇත්තටම අසංග ඒක නන්දනේක පුදුම දෙයක් ඒකින්ද ප්‍රශ්නයක් නැහැ මු දෙන්නගේ මිත්‍රකම කොහොමද කවදා ඉඳන්ද වගේ මොකද්ද මේ නිකන් එහෙම මේ මගේ යාළුවෙක් නෙමෙයිනේ ඔව් මගේ තාත්තගේ යාළුවා. ආ. මේ කවන්න නෑනේ නේ. කවන්න නෑ. තාත්තගේ යාළුවා ඉස්සේ පස්සේ පස්සේ මගේ යාළුවා වෙනවා. ඊට පස්සේ හෙරු ආටක නාටකයේ අපි දෙන්න ප්‍රෝග්‍රෑම් එක කරනවා. ඒක
ලංකාවේ ඉහළම අති ඉහළම ජනප්‍රියත්වයට එනවා බොනි කියන චරිතය. නන්දන හෙට්ටිආරච්චි බොනි. ඉතින් බොනි ඩැනි ආටක නාටක එක්ක මේ ගමන යනවා මේ. හරි එහෙමනම් මේ 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 නන්දන කොහෙද මුලින් ඉපදිච්ච ගම්මානේම කියපුවා. අතර මොන්ද ඒ කියනවා නම් මම ඉපදිච්ච තැන මම ආදරෙන් මතක් කරනවා. ඔව්. මම ඉපදුනේ රාජගිරිය උපේසය කරපුර. රාජගිරිය උපේසය කරපුර. එතකොට අම්මා තාත්තත් අම්මනුවර තාත්තා මාතර. ආ මාතර. මාතර කොහෙද? අත්තුඩා. අත්තුඩා. ඔව්. මගේ තාත්තා මේ ගුවන් සංස්ථාවේ විරුදු ගායකෙක්. ආන්නේ. එතකොට අම්මා අම්මා ආමන්න ගුණියක්. එතකොට හරි මේ ගම ගම අම්මා නුවර මැණික් ඉන්නේ. ආ මැණික් ඉන්නේ. හරි හරි. දෙන්න හම් වෙන්නේ අම්මා එයාගේ අපේ අම්මගේ අම්මට බෙහෙත් ගන්න දෙනවා රාජගිරිය ආයුර්වේදෙට. තාත්ත එනවා තාත්තගේ තාත්තා එක්කගෙන ආයුර්වේදෙට. එදා තමයි ඉතින් මුණ ගැහෙන්නේ. ඒ කියන්නේ බෙහෙත් වලින් හම්බෙලා. බෙහෙත් වලින් හම්බෙලා. නුවරයි මාතරයි හම්බෙලා ඊට පස්සේ රාජගිරිය පදිලා. ඊට පස්සේ මූව හම්බෙලා. ඒ ආයුර්වේද සිස්ටම් එකකට කියලා තියෙනවා. නෑ නන්දන මෙහෙමයි. දැන් වාගේ ඇත්තම ජීවිතේ හැටියටත් බේත් වලින් අම්බෙච්ච එක ලොකු දෙයක් වාගේ වැඩකට උතුල හැටියට. මොකද එහෙම බේත් වලින් අම්බෙච්ච ඉඳ තමයි බේරිලා ඉන්නේ නේද ඔය. අසංග මොකෝ කියන්නේ? අනිවාර්යයෙන්. මේ එතකොට ඔබගේ මේ තාත්තී අම්මී ගම්මානේ තාත්තා ඇවිල්ලා නුගේගොඩ අම්මා ඇවිල්ලා කැලණි මුල්ලේ. ඉපදීම එතකොට අසංග මෙරිහානේ නුගේගොඩ. ආ මේ යන්නේ. ඔව්. ආ එහෙමයි නේද ඉපදීම. එහෙම තමයි. එතකොට මේ දැන් පාසල් සමය කොහමද පටන් ගත්තේ? මම මේ පාසල් ගියේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයට. කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ මම උසස් පෙළ දක්වා අධ්‍යයනය කරා. ඊට පස්සේ නාටි කලාවට යොමු වුණා. ආ මම තාත්තා නිසා. ඔව් තාත්තා තමයි. ඔව් තාත්තා තමයි මට පාර පෙන්නුවේ තාත්තා නිසා නෙමෙයි. මේ ඒ වකවානුවේදී මේ මට ආසෙ හිතුණා. ඊට පස්සේ මං හිතුවා මේ තාත්තා මට උදව් කරයි කියලා. තාත්තා මට උදව් කරා බන්දු අය. මේ වැඩේ කියන්නේ මේ තාත්තා මාව ප්‍රොමෝට් කරේ නෑ. එච්චරයි. මම පල්ලෙහා ඉඳන්ම වරෙන් එනවනා. එතකොට මම වේදිකා නාට්‍ය වල සෙට් ඇදලා ඔය රෙදි නිකන් තාත්තා පුතාව උස්සගෙන දුවලා නෑ. නෑ නෑ නෑ. නිකන් දැම්මා විතරයි. දැම්මා විතරයි. මේක දැම්මේ මේක ඉගෙනගෙන එන්න කියලා. ඉතින් මම හිතන්නේ දැම්මෙත් නෑ ආසාවට වා ගියානේ. මම ගියා. ආ ආ. මොකද මේ ගෙදර මේ පරිසරේ. පරිසරයත් එක්ක මම හිතන්නේ මේ සමා වෙන්න ඕනේ අද මේ අපි ගරුත්තේර බන්දු අය කියවට මම කරා මාමා කියන්නේ මං ඒ කාලේ මම වඩාගෙනත් ඇති මං හිතල්ලේ ඉතින් රෙඩ් ලැජ් වෙන්නේ නැහැ ඉතින් ඒක තමයි ඉතින් ඇත්තම මට හරි ආඩම්බරයක් බන්දු අයගේ ප්‍රෝග්‍රෑම් එකට යාළුවෝ බුදුහාම මේ තාත්තත් එක්ක චිත්‍රපටි කොච්චර අපි කරාද ඉතින් කොහොම හරි අර ගෙදර පසුබිම නාට්‍ය පසුබිම තිබ්බේ ගොඩාක් රංගන ශිල්පීන් ගෙදරට එනවා ඉතින් ඒක නිසා තමයි මට පොඩ්ඩක් ආසෙ හිතුනේ කොහොමද මේ වැඩේට ජොයින් වෙන්නේ කියලා වසනම ඒ හිමින් හිමින් එන ගමනක් ඉතින් නන්දන මේ මේ එතකොට පාසල් සමයේ රාජගිරියමයි රාජගිරියේ ඊට පස්සේ මොකද්ද පෙර පාසල පෙරකොම්බස්කෝලේ මම ඊට පස්සේ රාජගිරියේ මේ අපි යනවා ගෙවල් ඇරලා මේ මාදි වලට කෝට්ටේ දැන් එතනින් යනවා මම සීරාවුල මහාවිද්‍යාලයට සීරාවුල මහාවිද්‍යාල කෝට්ටේ ආ මිශ්‍ර පාසලද්ද නැහැ ඔව් මිශ්‍ර පාසල ආ මේ එතකොට එතනින් කොහමද අධ්‍යාපනයේ කොතනද නැවතුනේ අධ්‍යාපනයේ අවසන් කරා කරාට මට තිබුණේ ඇත්ත වශයෙන්ම පොඩි කාලේ ඉඳලා මේ රංගපෑමේ පිස්සුවක් එහෙමයක් තිබ්බද එහෙමයක් තිබුණා කියන්නේ මම අපේ ස්කෝලට ආවා මේ විමල් කුමාරත කොස්තා අයියා ආවා මේ අභිරූපණ කරන්න රංගනා එදා ඉඳලා මට කොරසාන්දය අයක නෙමෙයි නෑ නෑ අභිරූපණ අභිරූපණ බස් එකේ යනවා සරුංගලේ අරිනවා සරුංගලේ අරන ඒක ඔළුවට රොස්සෙ තින් මට ආයක බලාගෙන හිටියා ඔයා මටත් මේ රංගපෑම ගැන ඒ මොකන්ද එහෙම ඒ එහෙම ආසාවක් ඒ දැන් අපි කොහොමද දරුවෙක් නේ පවුලක දරුවෙක් අධ්‍යාපනය ලැබන ගමන් අධ්‍යාපනයට සම්බන්ධ ස්කෝල් ප්‍රින්සිපල්ලා ගුරු මණ්ඩලය සාකච්ඡා කළා මම මේ නිකන් කියන්නේ මේ මුළු රටේම කැම්පස් එකේ ඉඳන්ම මොන්ඩිසෝරි දක්වාම ඉන්න හැම දරුවෙකුටම කියන්නේ පුතේ දැන් මේ අංකල්ලා දැන් මේ ඉගෙන ගන්න ගමන් රංගන ශිල්පියෙක් ඇවිල්ලා රංගපෑමක් කළා ස්කෝලේ වේදිකාවේ හරි ඒක දිහා බලා ඉන්නකොට මේ අධ්‍යාපනයෙන් ડોක්ටර් වෙන එක නඩුකාර උන්නාංශයක් වෙන එක ඩිග්‍රී කරලා මහා විචාරකයෝ කතිකාචාරවරු ඉංජිනේරවරු මහ විශාල මන් දන්නේ මට තේරෙන්නේ නැහැ ඒවා මේ වගේ නමුත් එච්චර වටින දේවල් වලට යන්නේ නැතුව මේ වගේ දරුවේ මොකද්ද මේ ඇතිවෙච්ච විශ්වාසය කියන එකයි ප්‍රශ්නේ විශ්වාසය කියන්නේ මගේ තිබුණ මොකද්ද මේ විශ්වාසය විශ්වාසය කියන්නේ මගේ තිබුණේ අත්වසියම
ඩොක්ටර් කෙනෙක් එන්නවත් අර අරවා දැක්කට පස්සේ ඩොක්ටර් කෙනෙක් නම් නළුවෙක් එන්න තමයි ආසාව තිබුණේ. ඉතින් ඒකෙන් ජීවත් වෙන්න පුළුවන් කියලා මම කරි ආවද? ආ දැන් ඒ කාලේ ආලා තියෙනවනේ ජීවත් වෙන්න පුළුවන් එකක් නෙමෙයි ඒක තියෙන්නේ. ඔව්. මේ රටේ මේ ආසාව ඉෂ්ට කරලා ජනාධිරයට පාත්‍ර වෙනවා. ආන්දේ පාත්‍ර. ඔය පාසල් සමය අසංග ඔයාගේ මේ මේ මොකද්ද මේ මුලින්ම ආපු මේ හදවතත් එක්ක කීරි ගහලා මහා පව් කියන්න මේ ප්‍රේමණීය මොකක් හරි එකක් ආවේ කොහොමද? ඔව්. ඒගන්න මේ මේක මේ මේ නරක දෙයක් නේ හරි නෑ නෑ වැදගත් දෙයක් නෑ වැදගත් දෙයක් නේ ඇත්තටම නන්ද මම අහලා ඉන්න ඔයගා ඇයි ඔයාට ඒ වගේ එකක් මම හිතුව වෙන ප්‍රශ්නයක් ආයි කියලා ප්‍රේමණීය එකක්ම තමයි මගේ නෑ නෑ එහෙම නෙවෙයි දැන් මේ ප්‍රශ්නයක් නෙවෙයි මේක නෑ එහෙම දෙයක් ආව පළවෙනි දවස කවදදල්ල මේ මේ සම්බන්ධ නෙවෙයි ඕන අප ඒ සම්බන්ධයකුත් නොබුත්ම නැතුව මොකකට හරි දෙයකට අකරි ආදරයක් ඇති උනේ ඒ කියන්නේ මන් දන්න තරමින් පැන්සලකට ආදරේ වෙන එකයි අර පැදුරකට ආදරේ වෙන එකයි මේ ප්‍රේමණීය ආදරේ වෙනයි. ඔව්. ඒක නිකන් මේ මේ කීරි ගහිලා ගිහිලා ඉකි ගැහෙනවා ඇඬෙනවා වතුර බොනවා වැඩි තොලකට වේලෙනවා. හිතනකොට නිින්දයක් නැහැ හිතන්න නැති වෙනකොට නිින්ද එනවා. ආපහු බය වෙනවා සැකයි ලැජ්ජයි ගොඩාක් ඒ පටන් ගත්ත දවස. දවස හරියටම නම් බන්දෝය නිච්චි නේ. කාලේ කාලේ. කාලේ මම හිතන්නේ ඒ වෙනකොට මම ඉස්කෝලේ ඉස්කෝලේ නමේ නමේ 10 වසර එතකොට මන් දන්න තරමින් අසංග හරි ලස්සනයි. ඔව් ඒ දැනුත් ලස්සනයි. ඔව්. කියන්නේ ඔච්චර චමි නෑ එතකොට. නෑ නෑ. කොට කලිසම ගාලා නිකන් ඒ කොට කලිසම ගාපු කාලේද ප්‍රේමණීය උනේ දිග කලිසමෙන්ද? කොට කලිසම. කොට කලිසමේ ඉඳන්ම ප්‍රේමණීය චරිතයක්. ඔව්. ඒ දැන් මේ වැඩේ නේද? නෑ. නෑ 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 වටිනවා. වටිනවා. ඔව්. වටිනවා ගෙදරගේ නෑ කමන්නේ නෑ 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 මේක මට මෙහෙමයි විවාහ ජීවිතේට එන්න ඉස්සෙල්ලා විවාහ ජීවිතේ ගලගත්ත නෝන මහතාත් ඉස්කෝල් ගිහලා තියෙනවා. ඔව්. ඒතර නෝන මහත්මයාගේ පළවෙනි ප්‍රේමණීය සම්බන්ධේ කවුරුත් දන්නේ නැතුව හිත ඇතුළට එන එක කාටවත් නවත්තන්න බෑ. බෑ. ඒක ඔව් ඒක. ආව බන්දුවේ ඇත්තටම මොන මොකද ආවිල්ලා මොකද ගියාද මොකද උනේ? එකක් ආවා. ඉතින් මම සෑහෙන ට්‍රයි එකක් දුන්නා මේ කොණ්ඩේ වැඩි කිව්වද ඒකේ? නෑ කොණ්ඩේ තමයි ඇත්තම මේ ආදරේ කරේ. අර මුතු මුතු කොණ්ඩේ. ඔව්. ඉතින් කොමාරි ඒ වාට ආදරේ කරන්නේ නැතුව කොණ්ඩේට ආදරේ කරේ. නෑ මම නෙමෙයි මම ආදරේ කරා ඒ ළමයායි කොණ්ඩේට. එයා. නෑ මේ සැලොන් එකක් දාන්න හිතේ තිබිලා තියෙන එකයි. ඉතින් කොමාරි ඉතින් ඒ වකවානුවේදී ඉතින් ප්‍රේමණීය කුරුල්ල බවට පරිවර්තනය වෙලා හිටියේ ඒ කාලේ. මොකද ඒක මිස් වුණා බන්දුවා. ඒ වගේ කීයක් වගේ මේ මිස් වුණාද? නෑ නෑ නරකන්නේ නෑ පහක් වගේ. නෑ ඒකද පහ තමයි ගාන. මොකද නะ ඔය රේන්ජ් එකේ මේ නන්දනලා මෙයාගේ නම් කොච්චරද මම දන්නේ නැහැ තේරෙන්නේ. මේ මම පව් කියන්නේ නෑ ඇත්ත නන්ද. ඔය එයාටින් හරියට ලස්සනට බොරු කියනවා. ඒ කියන්නේ මොකද එතෙන්දී අනිවාර්යයෙන්ම මේ අසංගකේ තියෙන ප්‍රතිපත්ති නෙවෙයි ඇත්තටම නන්දන ගාව තියෙන්නේ. මම මේ වැරද්දක් කියනෝ නෑ. ඔයා හරි ඔයා තරම් හැඩට බොරු කියන්නේ හැමෝටම බෑ. හරි නන්ද මොකද මේ බොරු කියන්නේ ඔයාගේ ගැළවීමට නෙමෙයි. ඊළඟ එක සාර්ථක කරගන්න. ඉතින් එතන පාස් කරපු නිසා මම නන්දනගෙන් ආන්නේ ඔබගේ ආදරයට මොකද උනේ? මේ කියන්නේ ආරම්භක ආදරේ ඉස්කෝලේ ප්‍රේම. අර මිස්ටර් පාසල මම හිතන්නේ සෑහෙන ප්‍රශ්නයක්. අනිවාර්යයෙන්ම. හරි මොකද එන්නේ නන්දනේ. එහෙම අර අර උරේ සෙලවලා hina වෙනකොට හා හරි නෑ වගේ කියලා හිතනවාද? අනේ බෝ. ඉස්කෝලේ වගේ පාරේනි මෙමයි. පිවිතුරු වෙන්න ඕන නෑ. ප්‍රේමණීය ප්‍රියතම ආදරේ උනේ කී දෙනෙක්ගෙන්ද? ප්‍රියතම දැන් ප්‍රේමණීය ප්‍රියතම ආදරේ. එහෙම බෙදුවොත් මම ඒක අසංගගෙන් ඇව්වේ නෑ මේ. ඔබත් දැන් බඳලා නේද? ඔව් බඳලා. මගේ ඉස්ලාම් ඉතින් එතවසම ලව් එක තිබුණා මම ඉස්කෝලේ පන්ති 8 8 වයස කීයද? එතකොට මට ඇති 13ක්. අවුරුදු 13 කොහමද එහෙම හිතෙන්නේ නේද? හිතුණා මට ඒක. හිතුණා කියන්නේ අපි දෙන්න ගොඩක් ලඟ එක මම මේ දැන් මේ පෙළියනේ. ඔව්. මම මෙතන ඉන්නේ. එයා මේ පැත්තේ කොනේ. ඉතින් දෙන්න තමයි හැමදේම මෙතන මාරු. ඉතින් ටීචර්ත් එක්ක ගනුදෙනු කරන්නේ නැහැ. ඉතින් ටීචර් නැති වෙලාවට අපි ඔය කතා බහ කරනවා. ඉතින් ස්කෝලේ වැඩක් කරන්නේ නැහැ. ස්කෝලේ වැඩ කරන්නේ. ඒ එයාදී අමලාගෙන නම් එතකොට දිගටම වගේ. නෑ සාමාන්‍ය නිකන් ස්පිරිට් තියෙනවනේ. ආයිස් ආ මේ ටීචර් එන්න පරක් වෙන එක. ස්ටාවෝ. ඉතින් මට යාට දුන්න මේ දුන්න තෑගිලුත් මතකයි රුපියල් 7000ක රබර් පටි පැට් බෑන්ඩ් එකක් දුන්න කොණ්ඩේ දාගන්න.
කඩාවෙන වැටි වැටිද? වැටි. ඔයා ඒකට කැමති නැහැ. මම ඒකට කැමති නැහැ. ඊට පස්සේ අනිත් අයට කොණ්ඩේ පේන්නේ නැහැ. ඒ වෙලාවෙ ඉඳන් මිරිසි ආපු. අනේ එහෙමනම් මේ මම කල්පනා කරා මේ ඇත්තටම මේ වාසනාවන්ත දෙපලක් එක ඉන්නේ. ගොඩාක් දුරට ඇත්තටම පවුලේ දේවලුත් කතා කරා. අපි දැන් මේ මේ එහෙමනම් විවේකයකට ගිහිල්ලා නැවත එතුමාලා හම්බෙන්න එන්න ඕන. රන්යායේ වෙදී නින්නේ ඇගේරුව පාවෙන්නේ ඒ දැසේ රිදී රේකා මානෙත යවෙන්නේ රන්යායේ රිදී නින්නේ ඇගේරුව පාවෙන්නේ ඒ දැසේ රිදී රේකා මානෙත යවෙන්නේ සාධාරණ ප්‍රශ්න අහන්නේ. ඉතින් මේ ගැන අවිශ්වාසයක් නැතුව ඉතින් බොම් විවෘතව සුන්දර වාහන. අරකවන්න තියන්නේ ඇයි? ඔව්. ඔව්ද නැද? මේ අසංග ඇත්තරම දැන් ඔබ ගීතය ගායනා කරනවා මම දැන් මෙතන ළඟ හිටපු හිඳයි මම සුබ ප්‍රාර්ථනා කරනවා. මේ තාත්තිගෙත් ඉතින් වෝකල් කියන්නේ සොරතන්තු වල තියෙනවන නාට්‍යයේ ඉඳන්ම කෑකෝ ගාලා ඈතට ඇහෙන්න කතා කරන එක හරි මේ එහෙම නන්දන එහෙම එකක් තියෙනවනේ ඈතට ඇහුණත් වචනේ පැහැදිලි වීම තාත්තගේ හරියට තිබ්බත් කියන්නේ තාත්තා බයිනකොට පැහැදිලිව බැන්නේ ඔක ඔය නාට්‍ය ශේෂ්ඨයේ හරි අමාරු එකක් ඔක කියලා දන්නව මන් නම් දන්නේ නැහැ මම ඒක ඩබින් ආටිස්ට්නේ තාත්තා සොර සොර පිළිබඳව එතකොට මේකෙදි ඉහළ පහළ හඬ පාලනේ නිතරම පුරුදු වෙනවා එතකොට ඒකෙන් ආපු එකක් තමයි දැන් මේ සින්දුව කියනකොට බේරු ඉතින් දැන් මුලින්ම ඇලක දොලක හොඳ තැනක හෝ වැරදි තැනක හෝ ප්‍රවේශන් තැනක හෝ ඔබ දෙපළම හැබැයි මෙහෙමයි දැන් අපි එක එක විදිහට නානවා මේක මේ නරක දෙයක් නෙවෙයි නිර්වස්තරව ඇඟේ කිසිම ඇඳුමක් නැතුව ඇලක දොලක ගඟක වතුරක වතුරක කියලා පූල් එකකට නම් හැබැයි ඉතින් මේ ඔය ස්විම් පූල් වල නම් නිර්වස්තර නානව නේද නා දැන් නිර්වස්තර වැඩක් දැන් නෝ නිර්වස්තර නිර්වස්තර කියන්නේ මේ නරක දෙයක් නෙවෙයි නිර්වස්තර කියන්නේ ඇලක ගඟක දොලක තමයි වටේ ඒක නිර්වස්තර ස්විම් පූල් වල නිර්වස්තරින් කියන්නේ දැන් ඔය බේරු වල පැත්තේ ගියාම හික්කඩුව පැත්තේ දිගටම පූල් එකේ එහෙම නේද එතකොට ඒක ගස්තරුණත් බන්දය යහනේ වැදගත් එක. ආ වැදගත් තැනක කුඹුක් ගහක් කැට නිකන් ඔයක අර එක කුඹුක් ගහට වැඩිය පිටායට පේන්නේ. ඔය දෙන්න එළුවෙන් නාන. එහෙම ඔයා දෙන්න හරි වෙන කෙනෙක් එක්ක හරි කමන්නේ තනියම හරි. එහෙම වෙලා තියෙනවද? ආ යස් නෑ. නෑ නේ. ආ. ෂා. යතින්. එයාද හරි වැදගත් තමයි. යති හෙළුවෙන් නානේ නෑ 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 වාගේ හරි. නෑ එන රෙස්පෙක්ටබල් නේද? ඔව්.
ශරීරේ ශරීරයේ රෙස්පෙක්ටබල් ගතිය පේන්නේ නැහැ. නමුත් මේ වැඩකට උතුල තියෙනවා. හරි වැඩකට. මොකද මේ ඉස්සර මා පොඩි කාලේ මේ අදලා තියෙන පන්සලක අපේ අම්මා ආදනකොට ෆෑන් එක දැම්මම ඔළුවට කල්ගෙඩියක් තියෙනවලු. මොනකට ඇයි කියලා. ඉතින් මම බයයි. සාමාන්‍යයෙන් වතුරට බයද? වතුරට බයයි. අම්මට එනයි දෙන නිර්වාතර නෙමෙයි කොහොමවත් යන්නේ. ඔබ දෙපළ රටේ தත්ත්වය හැටියට නෙමෙයි මේක. රටේ தත්ත්වේ මොන ආකාරයෙන් ගියත් ඉතින් අපි රටේ පුරවැසියෝනේ. අපි ඒකට මූණ දෙන්න ඕන. නමුත් දේශපාලන ජීවිතේ දේශපාලනයේ රටේ ඉදිරියේදී හරි දැන් හරි කොහොම හරි මේ එහෙම නැමරු වීමට අදහසක් එම හිතේ ආසාවක් හැබැයි ආසාවට වඩා සේවයක් කිරීමක් දේශපාලන වශයෙන් මේ දේශපාලන සේවයක් නේද ඕක සේවයක් නේද එහෙම අදහසක් නැද්ද දෙබලගේ දැන් මම අත්ත වශයෙන්ම එහෙම ඕම යස් නෝ යස් මේ නෝ 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 ආ නෝ මේ එහෙම මොකද හේතුව ආ යස් මේ දේශපාලන නෝ මොකද මම දේශපාලනය කියන්නේ අපි දැකලා තියෙනවා ඉස්සර දේශපාලනයත් ලස්සනයි අපි වත්කන බත් පිංගානේ බත් ඇටේ දේශපාලනය කියන එක තිබුණා. දැන් මේ දැන් තියෙන දේශපාලනය ඇවිල්ලා දැන් දේශපාලක වෙන වෙනින්නේ දේශපාලු. ඉස්සර දේශපාලනය හරි ලස්සන. ඉස්සර ඇමති කෙනෙක් හරි මන්ත්‍රී කෙනෙක් නැතුනොත් රුපියල් 110යි රුපියල් 80යි තමයි මනකොට පොත්වල තියෙන්නේ. ඉස්සර අපේ දේශපාලන රටේ තියෙන දේශපාලනය 70යි. දැන් ඔය නන්දන කියන කාලවල වල ඔය ආදරය කරේ ඒ ඇමතිතුමා නැති වෙලා කියලා සර්වින්ස් account එකක් හරි මොකක් හරි බලනකොට රුපියල් 150යි තියෙන්නේ. 150යි තියෙන්නේ. දැන් එහෙම නේද මරණ කොටි ගණන් අරේ මේ අපි ඒ අය දැන් මරණකොට දෙන්න කෙනෙක් නැද්ද දෙන්න කෙනෙක් නැහැ අපි දැන් අපි ඉස්සර දේශපාලනය කියන්නේ අපි කන බත් බත් ඇටේ දේශපාලනය තිබුණා රයිට් මිත්‍රයාගේ අදහස එහෙමයි එතකොට ඔබගේ යස් කියලා කියයි ඔව් නෑ මට බන්දු පොඩි අදහසක් තියෙනවා මේ දැන් මෙතන මේ මිත්‍රයාගේ අදහසේ වේදනාවක් නැහැ නේ නෑ නෑ දේශපාලනයට එන්න ඒ කියන්නේ මේ මජර දේශපාලන ක්‍රමයක් නේ දැන් යන්නේ ඇත්තරම ඉන්නේ දැන් හම්බ කරන්න කොහොමද හම්බ කරන්නේ ඒකනේ ටාගට් එක තියෙන්නේ දැන් එන හැමෝම මුලදි කියන්නේ එහෙම තමයි අපි එන්නේ ජනතා සේවයටයි ජනතාව වෙනුවෙන් කැප වෙන්න ඉතින් මේ මම දේශපාලනයට එන්නේ ඉස්සෙල්ලා මේ දැන් වුණත් මේ වකවානුවේ වුණත් මම මිනිස්සු වෙනුවෙන් කරන්න පුළුවන් සෑම උදව්වක්ම කරනවා හැබැයි දේශපාලනේ බලාපොරොත්තු නෙමෙයි කරන්නේ ඒක නන්දන හොඳාකාරවම දන්නවා මේ කොවිඩ් වසංගතයත් එක්ක බන්දෝය මම හැම වෙලාවෙම මිනිසුන්ට කරන්න පුළුවන් හැම සේවාවක්ම හැම දෙයක්ම මම මිනිසුන් හොස් දැන් මේ අසංග මම හරස් ඔයාට උදව්වක් කරන්න යන්නේ ඔයා මේ mantri ධූරයක් බලාගෙන නෙමෙයි නෑ නාගරික mantri පළාත් සභා රස සභා මේ සභා ඔය දැන් තියෙනවද නෑ නෑ ආ එහෙම නෙමෙයි ඔයා සමාජ සේවේ ඒ කියන්නේ මේ මොකද ඒකට තියෙන ආදරේ මොකද නෑ ඒ කියන්නේ බන්දෝය මොකද ඒකෙන් ලැබෙන කෘප්තිය තෘප්තිය කියන්නේ එකම එක දෙයයි මේක අවංකව කිව්වා මම දන්නවා හෙට මැරනවා කියලා ෂුවර් නේ මට ෂුවර් ඒ කෘප්තියටද ඒ තෘප්තිය මම මැරන දවස ඉතින් මම අද ගිහිලා කැම්ප අසලක් දෙන්න ඕන තව මිනිහෙක් ජීවත් කරවන්න ඕනේ අරේ අරේ ගෙදරට පුටුවක් කඩලා තියෙන එක හදලා දෙන්න මැරෙන්න ඉස්සෙල්ල මොකද අමාරු වෙලා හිටියේ ශිල්පීන් කීප දෙනෙක්ම මගේ වාහනේ මම දාගෙන හොස්පිටල් එකකන් ගිහිල්ලා බේත් තරම් දීලා එහෙම අනන්ත කරා ඒවා මම පත්‍රවල දානවා රේඩියෝ දානවා ටීවී වල කියනවත් සූදානම් වුන්නේ මට මේ මම අහපු නිසා මේ ඔක කිව්වේ. ආ එහෙමයි යස් කිව්වේ. ඔව්. දැන් මෙතන ඇවිල්ලා ඒක ඒවත් නන්දනගේ වෙනව ඇති. නමුත් මෙයා ඒකට අර්ථයක් දුන්නා. දැන් මම කියන්නේ මේ මම කරන්නේ දේශපාලනයට එන්න නෙමෙයි මම මේ දේශ ඒකත් එක්තරා දේශපාලනයක් තමයි. ඡන්දෙ இல்லන අදහසක් නෙමෙයි මම කියන්නේ. කිරිහරක් ටිකක් දැම්ම නම් ඇති ඇත්තම දේශපාලනය කරනවට වඩා. දේශපාලනය කරනවට වඩා කිරි අරප්පට්ටියක් දැම්ම නම් අපි එනම් මේ සම්බන්ධතා මැදිරියට ගිහිල්ලා බලමු අරප්පට්ටියක් දාන්න එහෙනම් ਕਿਤੇ
අපි සිංදු කියපු හැටි පැංචේ මට මතකයි උන්ටි පැටින් ටික වෙච්ච පොරොන්දුව ඉරහඳ වගේ මතකයි එකපාරම ඉල්ලන්නේවා පොඩේට ටිකක් ක්‍රමයකට ඉල්ලපන් මමනේ ඉල්ලන්නේ දලාලි ඉන්නවද දලාලි දලාලි ඈ පියදාල බලහන්කො ළඟ ඉන්නේ එනේ මේ හරි ඇදී මොකද මොකද ආ මුදලයි ආ අයි ලස්සන ඉන්නෝනේ. බෑ ෂේ 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 මේ මුදල් නී ෂේ තේනොත් හ ෂේ ෂේ නී සීනි සීනි අහන්න සීනි එහෙමයි මේ දවස්වල ප්‍රශ්න තියෙනවා ඒවට සීනි තියෙනවා ප්‍රශ්නක් තියෙනවා හැබැයි සීනි වලට ප්‍රශ්නයක් නැහැ ඒවට ඒ ගැන ප්‍රශ්නයක් තියෙන කියන විදිහට මොකද කරන්න ඕන කියන්නේ අපිට පොඩි වැඩකට මේ තවස් තුනක් විතර නිවාඩු තියෙනවානේ එක්කෙනෙක් කතා කරනවා නේද කියන කන්නෝගල වැඩ තියෙනවා අපිට කියන්නේ තවස් තුනක් විතර නිවාඩු තියෙන අපිට සීන් කිලෝ 1000ක් දැන් ඔයි දෙන්න මතකද මාව මේ කඩේ මතකද නේද කඩේ මතකද මේ කඩේ මතකද නිතියනේ එහෙනම් දැන් ඇයි මේ මොනවද ගණ්ඩද හදන්නේ සීනි හරි සල්ලි ගෙනවද ආ ඒක අපිට කරගන්න පුළුවන් කාගෙන්ද මුදලාලිගෙන් මුදලාලිගෙන් මේ අපි අර පීඑස්එන් අයියගේ ගෝලේ උනේ අයියා හරි මන් දන්නේ පීඑස්එන් අයියත් එක්ක ඒව බලා ගන්න මුදලාලිගේ කඩෙන් බඩුවක් ගන්නව නම් කරුණා කරලා කතා කරන එක මතක නැද්ද මතකයි පීෂන් අයියගේ දුකින් ආටි හරි ගිය සතියේ මේ වගේම සීනි ගත්තා අපි දෙන්න ඔව් ඈ සීනි ගත්තා මුදලල් වැල්ල මට මෙහෙමයි මට වැරදුනේ ඒ වෙලාවේ ණයට දුන්න නිසා මනේ මින්න මම මට වැරදුනා තමයි ඇත්ත සතියක් වෙනවා දැන් ඔව් තව පැකින් එන්නම් කියලා තමයි ඔයි දෙන්නම සීනි ගෙනිච්චේ නෑ කිලෝ දෙකක් මම හිටියේ නෑ මුදල් නෑ 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 අපි අපි ගීසති හිටියේ නෑනේ අපි ගීසති හිටි මුල හිටියේ නෑ එතකොට බීලා නෙමෙයි හිටියේ මොකද බීලා නෙමෙයි හිටියේ අයියෝ ඔව්නේ දැන් බීලානේ දැන් බීලා ආවේ ආ හරි මුදල් ආ ඒක ඔය කරන්නේ දැන් මේ උදලයි හරි දැන් එදා කියන්නේ එදා බීල නැහැ නෑ එතකොට කිලෝ දෙකක් ගත්තා නයිට අද දැන් කිලෝ ගියද ඕන 10 ආ කිලෝ 10 අර අපි පොඩි පොඩි වැඩක් කරන්න නෑ කැරකිලා කැරකිලා එන එකෙන් අපි අරම මම පොඩ්ඩක් ඒවා විතරක් හදාගෙන පොඩ්ඩක් යන්නේ ආ එතකොට මේ කිලෝ 10 නයිට දෙන්න ඕන අර පීසි නයිගේ ගෝලියනේ අපි කිව්වම මම දෙන්නවා ඔව් දැන් මේවනේ මුදලාලි නොබී ඉන්නකොට ණයට දීලා තියෙනවනේ. ඔව්. දැන් බීලා ඉන්නකොට දෙන්න එපේ. හැබැයි නොබී ඉන්නකොට දෙනවට වඩා බීලා ඉන්නකොට තමයි දෙන්න ඕනේ. 10ක් ඉල්ලන්නේ ඒක. 10. හරි. එතකොට තමසලට හිතෙනවද මුදලාලි දැන් මේක දෙයි කියලා? දෙන්න වෙනවනේ. ඇයි? කනවරි වෙත්තා. කවුද? ඈ මුදලාලි. ඈ මුදලාලි සීනි කිලෝ 10 නෙවෙයි වෙන එකකින් දෙයි වගේ. නෑ නෑ. දෙලින් නියු. පීසේ නැයගේ ගෝලියෝනේ බං අපි මුදලාලි මුදලයි පොඩයි පොඩයි පොලිසියද මේ 10ක් ඉල්ලන්න දෙන්න බෑනේ ආයිෂා නෑ පවුලගෙන් ඇහුවේ එයාලා කියනවා බීලා නැතුව එන්න කියලා දැන් එතකොට මුදලයි ඩෝප් හින්දිනකක් ඉන්නේ පැත්තකට නෑ යෝරා බබා ඇත්තටම ඔක බස් එකගෙන එන්න ඈ බස් එකගෙන එන්න බෑ ඒ වුණාට මේ ටික දැන් ගෙනියන්න එපේ බෑ ඈ පොඩේ ආන්නකො එයාලා කියනවා මේ ටික ගෙනියන්න ඕනලු වෙරි වෙලා තියෙනවා කියලා කියන්නේ වෙරි වෙලා යුණාට කමන්නේ ගෙනියන්න දින්නේ දින්නේ සී බුද්ධෙන් ඉන්න මිනිස්සු විතරයි ණයට දෙන්නේ
සිහිය තියෙන කෙනෙකුට විතරයිලු අපේ පවුල කියනවා ණයට දෙන්න. අර ඉතින් අපිට දෙන්නට සිහිය නැහැ කියමුකෝ. ඔව්. මුදලාට සිහිය තියෙනවා අපිට දෙන්න. මුදල පොඩයි. මට සිහිය තියෙනවා කියලා ඒකට කියනවා. මුදලා ඉල්ලක. මුදලාලට සිහිය තියෙන ඉඳ දෙන්නලු. දෙන්නේ දෙන්නේ නැහැ. නෑ නෑ. සිහියත් එපාලු. ආ. මොකොත් එපාලු. බඩු දෙන්න එපාලු. පවුල කියන මේ පවුල කියන විදිහට නෑ කඩේ කරන්නේ. එන්නේ කෙනා. ඔව්. පවුල කියන විදිහට මම පවුලට බයයි. එයා තමයි ගල් වියදම් කරලා කඩේ දාලා. එයා කිව්වොත් තමයි දෙන්නේ. පවුල පෙන්න නෑ ඇතුලේ ඉන්නේ. පොඩ පෙන්නලු නෑ. නෑ පවුල පෙන්නන්න පොඩ. ඈ? මොකද ඇයි පවුල පෙන්නන්නේ? නෑ ගියේ සතියේ දුන්න හොඳට බීලා ආපු වෙලාව. කවුද? අපි. කාටද? පවුලට. යන්න. ඈ? යන්න. මෙතන. නොදැයි ඉඳගා. එළි වෙනකම් කඩේ පඩු වෙනවා. හරි. හැබැයි අමාරු චරිතයක් තමයි. අර දෙක දෙක තුන් දෙනාටම අමාරුයි. අරේ මම අමාරු මොකද? බීලා ඉන්න බෑ ගොඩක් වෙලා. අනිවාර්යයෙන්. මටත් පවුලත් එක්ක වැඩි වෙලා කතා කරන්න බෑ. ප්‍රශ්නයක්. එහෙම එකක් තියෙනවා. පවුලත් එන්න වාතයක් නේ. පවුලක් එක්ක කඩයක් කරනකොට ග්‍රොසරියක් කරනකොට පවුල ඉඳෙද්දි. ඔව්. මම ලතාක ග්‍රොසරියක් කරන්නේ රාජගිරිය. ආ. ලතවල් පොල ඔව් හරි අමාරුවෙන් කරේ ගොසරි ඒ ලතක් කබන්නේ කට්ටියනේ බඩු ගන්න නෙමෙයි නෙමෙයි ඒ ලතකට පොළු තියලා ගිහිල්ලා වාගේ අසංග ඔබ මේ නන්දනගේ මොන වගේ දෙයකටද කැමති මේ ආගේ ජීවිතේ මේ ඔයාගේ කැමැත්තක් තියෙනවද නන්දන හරි සරලයි ආ මේ සරලභාවයට මම හරි කැමති ඔව් නන්දන මේ අසංගගේ අසංක මං අරගෙන අසංක කෙලින් අඩ කරන මිනිස්සු. ඒ කියන්නේ කිව්වොත් කේන්ද මම මේ දේ කරන කොත් කරන. ඒක දැන් බැරන බාර ගන්න. ඈ බැරන බාර ගන්න. බෑ කියලා නිකන්. අසංක නන්දනගේ අකමැති මොනවද? කියන්නේ දැන් මොන හරි දෙයකට මේ වුණාට මේ ඒක හරි නෑ ඒක. ඒක හරි නෑ. ඒවක සමහර තැන් විතරයි තියෙන්නේ. ඒ ඇරෙන්න මොන මොනද? මගේ මේ අර්ගයන් චරිතේ නෙමෙයි. නෑ නෑ ඒක තමයි චරිතේ එක ගියා මම. මගේ සහෝ මිත්‍රයට වඩා සහෝදරකමක් අපි දෙන්නා ඇතියේ. මම හැම වෙලාවෙම කියන්නේ නන්දන මේ මදුවිත පොඩ්ඩක් පානය කරනකොට පොඩ්ඩක් අඩු කරලා පානය කරන්න. මොකක්කටද අකමැති දේ එකක් මොකද? ඒක තමයි මම අකමැති. මදුවිත පානේ වැඩිවීම හොඳ මදි. හරි. ඔබ අසංක අසංග අසංග වෙන මං අකමැති අර කොයි වෙලාවෙත් කිරි පැකට් බොන එකයි අයිස් වතුර බොන එකයි තමයි. කෙනෙක් යාගේ අකමැති දේ ඒකද? ඔව් අකමැති දේ. මේ 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 චරි මේ යාගේ ජීවිතේ? ඔව් අයිස් වතුරයි ඔක්කොම කූල් තමයි. ඉතින් මොකෝ ඉතින්? තනිකර පිජ්ජා. හා? තනිකර පිජ්ජා. ආ ඒකට ඔයා කැමති නේ? කැමති. සෙමනේ ඊට පස්සේ. ඊටසේ වැඩක්. මේකෙන් ඔයාට මොකද අහන්නේ? ඉතින් වැඩක් කරන්න ගියා ඊට පස්සේ හතිනේ. ආ ඒකින්ද වට ප්‍රශ්නය. ආ ඒකට කැමති නෑ. කැමති නෑ ඉතින්. අමුතු ඉනේද ඒ වෙන බැඳීමක් තියෙනවා. ඒක නේ මේ මේ අසංග වාට වාටිකම් මොකක් හරි ඔය නිකන් අඬ බූත වෙන එකක් බොනකොට එතකොට ඒ වගේම අකමැති වගේ ඔය අඩු කරන්න කැමති නැද්ද? නෑ නෑ මම ඒක කරනවා අනිවාර්යයෙන්. ඈ කිව්වා මං කියන්නේ නෑ අම්බන් යන්න කියලා නෝ. ඔව්. මයික ගිහිල්ලා මේ වලදී නන්දන එනවා එහෙම. මයන යන්න අපි. යයියයි. අපි යමු. වැඩි කෙනෙක් දහනවා. බොහොම ස්තුතියි අසංග. බොහොම ස්තුතියි. එතකොට නන්දන බොහොම ස්තුතියි වැඩසටහනට ආපු එකට. හරි බොහොම සරලයි සුන්දරයි. සරලයි. බොහොම වටිනා කාලයක් ගත වුණා. අපි තුන් දෙනාට වටිනාකමක් ගොඩ නැගුණත් නැතත් හමු වෙන එක ගැන බොහොම සතුටුයි. අනිවාර්යයෙන්ම. එහෙමනම් බොහොම ස්තුතියි. ටොක් විත් බන්දුව ඩ්‍රාවට අනිවාර්යෙන් ඔබ දෙපළාගේම ගීතයකින් පුළුවන් ආකාරයෙන් නිදහස තියනවා ගීතය ගායනා කරන්න මට පුළුවන් ආකාරයෙන් මම සහයෝගයක් දෙනවා ඒ වගේම බන්දුවත් එක්ක දැන් මේ හිරු එකේ දෙවෙනි ප්‍රෝග්‍රෑම් එකනේ අර අරික 3 එකයි මේක දෙකේම දැන් අපි දෙන්න අතර බන්දුවත් එක්ක කරනවා සතුටුයි සරලයි මේ අපිට සාල් අපිට සහැල්ලුයි අපිට ගන්න පොඩි මේ ශක්තියක් ලස්සනයි දැනුන්නේ නැ මේ යන කාලේ. අපේ මේ ඉඳගෙන හිටිය අපි හිතුවේ තවත් යනවා කියලා. මම අපේ මුදලාලි මම කර කඩේ පවුලට කියන්න වෙනවා මේ ගිහිල්ලම. ඇත්තටම මේ කඩේට සීනි දෙන්න කියන්නේ.
අපි මේ තාත්තගේ ගීතයක් අපි එළිදක්වන්න ඉන්නවා. හොඳයි. අපි චුට්ටක් මතක් වෙනත් එක්ක හරි එහෙනම් ඔබතුමාලට අපි ආරාධනා කරනවා මේ වාදනය කරන්න. Bonambo, kamo goji bago. Wanawa, bonambo, kamo goji kago. Ha! වැඩනම් වැඩ හිටනම් හිට කම්මෝගෝ චිකාගෝ වැඩ වැඩදා බොරුලෙට නෑ වලව පොනම්බෝ වලියට අපි වලියෙම්මයි කම්මෝගෝ චිකාගෝ යුක්තිය ලොව නැති වුණාම වලව පොනම්බෝ වානවා පොනම්බෝ කම්මෝගෝ චිකාගෝ වානවා පොනම්බෝ කම්මෝගෝ චිකාගෝ Wanawa, Bonapo, Kamogo, Chicago.